අපට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය බය වුණෙත් අපට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය පරාජය නලල කෙටුවෙත් මේ කාන්තාවන්ගේ නැගී සිටීම කියලා අපි විශ්වාස කරනවා. වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගයේ මේ කාන්තා ව්‍යාපාරයේ ගොඩ නැගීම සඳහා විශාල වෙහෙසක් දරන අද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික වශයෙන් ලියා තිබීමට හේතු වුණු මේ මහා කාන්තා නැගිටීම සූදානම් කිරීම සඳහා වෙහෙස මහන්සි වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන හරණි සහෝදරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ සමන් මලි සහෝදරිය, ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන වසන්ත සහෝදරිය, අපේ ආර්ථික කමිටුව නියෝජනය කරන සීතා බණ්ඩාර සහෝදරිය මහාචාර්යවරිය, ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන පෝල්රාජ් සහෝදරිය, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජන බලවේගයේ මේ ව්‍යාපාරයේ ගොඩනැගීමේ විශාල වෙහෙසක් දරන සහෝදරියන් ඒ සියලු දෙනාගෙනුත්, ඒ වගේම මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්නවා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ හර්ෂණ සහෝදරයා, අඳුන්නිත් සහෝදරයා, නලින්ද ජයතිත් සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනුත්, සහභාගි වෙලා ඉන්න ආදරණීය සහෝදරියන්, දියණියන් ඉද සියලු දෙනාගෙනුත් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා 21 චන්දි සැප්තැම්බර් මොනවා වීද? අපි කාටත් සුභවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යෙන් මේ රටේ මේ දේශපාලන පරිවර්තනය සිද්ධ වෙනවා. මම හිතනවා සිංහල දෙමළ මුස්ලිම් ඒ ආකාරයෙන් බැලුවල් ඒ විවිධ ජන කණ්ඩායම් වලටත් මේ පරිවර්තනය අවශ්‍යයි. මහලු වැඩිහිටි තරුණ දරුවන් ඒ විදිහට බැලුවත් මේ සමාජ පරිවර්තනය අවශ්‍යයි. ධීවරීන් ගොවීන් ත්‍රීවිල් රථ රියදුරන් ආදී විවිධ ශේත්‍රවල නියෝජනය කරන කණ්ඩායම් දෙස බැලුවත් මේ සමාජ පරිවර්තනය අවශ්‍යයි. මම හිතනවා ඒ හැම දෙනාටම වඩා මේ සමාජ වෙනස මේ පරිවර්තන අවශ්‍ය වී තිබෙන්නේ අවශ්‍ය වන්නේ ඔබට කියලා. ඒ කියන්නේ මේ සමස්ත සමාජයේ කඩාවැටීමේ සමස්ත ආර්ථිකයේ කඩාවැටීමේ මේ අර්බුදයේ ප්‍රධානම වින්දිතයන් බවට පත් වී තිබෙන්නේ අපේ රටේ කාන්තාවන්. ඔබ හඬ ගාලා කතා කරේ නැති වුණාට, ඔබ කෑ ගහලා මොර දුන්නේ නැති වුණාට, අපි දන්නවා ඈත ගම්වල ජීවත් වෙන අම්මගේ අක්කගේ සිට මේ රටේ නගරබදව ජීවත් වෙන සහෝදරිය දක්වා මේ හැම දෙනාම කියාගන්න බැරි, දරාගන්න බැරි වේදනාවකින් සහ පීඩාවකින් පෙළෙන බව අපි දන්නවා. එහෙම නෙවෙයිද? විටක ඔබගේ වේදනාව හිර කරගෙන ඉන්නේ නැති, තව විටක ඔබගේ වේදනාව වචන වලින් ප්‍රකාශ කරන්නේ නැති, තව විටක ඔබේ වේදනාව කඳුළු වලින් මුදා හරින්නේ නැති කොච්චර වාරයක්ද? කොච්චර වාරයක්ද? කෑ නොගහපු කටක් තියෙනවා, කඳුළු නොසලපු ඇස් දෙකක්, වේදනාවෙන් බරණු පපුවක් මෙතන කොතනක හරි පුටුවක වාඩි වෙලා ඉන්නවද මට කියන්න? මම කියන්නේ නැහැ. අපේ රටේ මේ සමස්ත ඛේදවාචකී ප්‍රධානම වින්දිතයන් අපේ රටේ කාන්තාවන්. කොයි පැත්තෙන් මේ අර්බුදේ පිපුරුවත් එහි වින්දිතයන් ඔබ වනේක වළක්වන්න බැරි වෙලා තියෙනවද? අපි දන්න අපේ රටේ
විශාල යුද්ධයක් තිබුණා. උතුරේද දකුණේද විශාල යුද වැන්දඹුවම් ප්‍රමාණයක් නිර්මාණය වුණා. දරුවා අහිමි වූ දෙමව්පියන්, ස්වාමි, අම්මලා මොනතරම් ප්‍රමාණයක් උතුරේ දකුණේ ජීවත් වෙනවාද? අදත් විවිධ සමාජ අවලාද වලට මුහුණ දෙමින්, විවිධ සමාජ අපහාසයන්ට මුහුණ දෙමින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ඒ යුද්ධයෙන් වියසනයට පත් වූ කාන්තාවන් කොච්චර වෙහෙසක් දරනවාද? යුද්ධය අවසන් වී අවුරුදු 15ක් ගත වුණත් උතුරේ අම්මා තමන්ගේ අහිමි වූ දරුවාගේ ඡායාරූපේ තියාගෙන, තමන්ගේ අහිමි වූ ස්වාමියාගේ ඡායාරූපේ තියාගෙන පාරේ කොච්චර අඬනවද, වැළපෙනවද? දකුණේ තමන්ගේ පුතා අහිමි වූ අම්මලා අර පාර්ලිමේන්තු වටරවුමේ පාර්ලිමේන්තු පිටරණියේ තිබෙන ඒ සොහොන ඉදිරිපිට ගිහිල්ලා තමන්ගේ පුතාගේ නම තියෙනවද කියලා හොයන්නත් ද ඇඬු කඳුලි. එනිසා මේ අවසන් වූ යුද්ධයේ ප්‍රධාන වින්දිතයන්, ප්‍රධාන හඬන වේදනාවට පත් වෙන අය කාන්තාව බවට පත් වී තිබෙනවා. ඒ විතරක්ද, අපේ රටේ මේ සමාජ අපරාධ වැඩිවීමේ ගොදුරු කවුද, ගොදුරු බවට පත් වී තිබෙන්නේ කවුද? දැනට වාර්තා වී තිබෙන ආකාරයට අපේ රටේ කාන්තාවන්ගෙන්, විවාහක කාන්තාවන්ගෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක්, 5%කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙදරදී ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීලා තිබෙනවා. එක්කෝ ආර්ථික කඩාවැටීම හේතු කොටගෙන, එක්කෝ සමාජයේ ඇති වූ වෙනත් කලඹැවිල්ලක් හේතු කොටගෙන නිරන්තරයෙන් පහර දීමට, අපහාසයට, කොන්වීමට ගෙදර ලක් වෙලා නැද්ද? මේම සිදුවීමින් තිබෙනවා. ගෘහය කියන්නේ හැම දිනාටම සතුට ගෙනත් දෙන තැනක්. ඒත් බොහෝ අවස්ථාවල ගෘහය එහි ඉන්න කාන්තාවට වේදනාව ගෙන දෙන තැනක් බවට පත් වෙලා තිබෙනවා. ඒ විතරක්ද, පොදු සමාජ ක්‍රියාකාරකම් වලදී, පොදු ප්‍රවාහනයේදී, පොදු වැසිකිලි පද්ධතියක් හොයා ගැනීමේදී මොනතරම් දුෂ්කරතාවයකට මේ කාන්තාව මුහුණ දී තිබෙනවාද? ඒ වගේම ඔබ දන්නවා සුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයේ හිර වෙලා 2021 වෙනකොට ආසන්න වශයෙන් 200කට වඩා වැඩි ප්‍රමාණයක් සිවිදි විහානි කරගන්නවා. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම වෙනුවෙන් යම් ණය මුදලක් අරන් තිබෙනවා, ණය බෙල්ලටම හිර වෙලා තිබෙනවා. හිර වෙච්ච ප්‍රමාණය කොච්චරද කියනවා නම් ජීවිතය අහිමි කර ගැනීම සඳහා බල කරලා තිබෙනවා. තමන්ගේ දරුවන්, තමන් විශේෂයෙන්ම තමන් විඳින දුක තමන්ට අත්පත් නොවෙන්න නම්, තමන්ගේ දරුවන්ට අත්පත් නොවෙන්න නම් මේට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට ඕන කියලා වේසමාංශ වෙනවා. මම හිතනවා ඔබගේ ජීවිතේ වැඩි කාලයක් ඔබ වැය කරන්නේ ඔබගේ දරුවන් වෙනුවෙන්. හැබැයි දරුවන්ට අත්පත් වී තිබෙන ඉරණම කුමක්ද? සමාජ අපරාධවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා, මත්කුඩු මද්‍රව්‍යවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. මහත් බලාපොරොත්තු තියාගෙන හදපු තමන්ගේ දරුවා තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. ඔබගේ පපුවේ ඇතුළේ කොච්චර වේදනාවක්, කොච්චර ගින්නක් පත්තු වෙනවද? මට ඊයේ රත්නපුරේදී හම්බුණා එහෙම අම්මා කෙනෙක්. තමන්ගේ දරුවට ඇති වී තිබෙන විපත්තිය පිළිබඳව, තමන්ගේ දරුවා රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් වෙච්ච ආකාරය, ඒකට සාධාරණ ඉටු කර ගැනීම සඳහා වාස් ගුණවර්ධනත් එක්ක නඩු කියපු විදිය ඇය එකින් එක මට කියලා දුන්නා, පෙන්නලා දුන්නා. ඇය තනිව සටනක් කරා තමන්ගේ දරුවාගේ සාධාරණ අයිති වෙනුවෙන්. හැබැයි තමන්ට ඉතුරුනේ කවර දරුවෙක්ද කියලා ඇය අම්මා අඬ කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ සමස්ත සමාජ ඛේදවාචකී ගොදුරු බවට අපේ සහෝදරිය, අපේ අම්මා, අපේ නැගිනිය, අපේ දැරිවිය පත් වෙලා තිබෙනවා. දැන් අපි අහන්නේ මේක මේ විදිහට මේ අඬ දෙන්න ඕනද, වෙනස් කළ යුතුද? උත්තරේ තියෙනවා. අපි ඉදිරිපිට තෝරා ගැනීමේ පාරවල් දෙකක් තියෙනවා.
එක්කෝ මේ වේදනාව මේ පීඩාව මේ ඛේදවාචකය මේ විදියටම ගලාගෙන යමින් ඉවසමින් දරාගනිමින් අවසානය කරා යන්න පුළුවන්. යන්න පුළුවන්. ඉවසන්න පුළුවන් දරාගන්න පුළුවන් අවසානයේදී එද මේ අනතෙක් මේ පීඩාවෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක වතාවක් හෝ අපි පොරබදන්න ඕනේ නැද්ද? ජීවිතේ හොයාගෙන සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා පොරබැදීම කියලා කියන්නේ ඔබගේ ජීවිතය සොයා ගැනීම සඳහා කරන පොරබැදීම. ඒ වෙනුවෙන් අන් හැම දෙනාටත් වඩා විශාල කාර්යයක් විශාල වගකීමක් ඔබට තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්නවා අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශවය අපි විවිධ වැඩ කරමින් ආවා. අපි උද්ඝෝෂණ කරලා තිබෙනවා, රැස්වීම් කරලා තිබෙනවා, විවිධ කණ්ඩායම් මුණ ගැහිලා තිබෙනවා, විවිධ කණ්ඩායම් එක්ක දේශපාලන කරලා තියෙනවා. හැබැයි පෞගේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 30 වෙනිදා අපි මාතරින් පටන් ගත්තා මේ කාන්තාවන්ගේ නැගී සිටීම සහ කාන්තාවන් ඒකරාශි කිරීම. කාන්තාවන්ගේ නැගී සිටීම සහ කාන්තාවන් ඒකරාශි කිරීම. මාතරින් පටන් ගත්තු ඒ ව්‍යායාමයේ රට පුරා විසිරී පැතිරී සිටු ඛේදවාචකයට දුක් විඳපු අම්මලා සහෝදරයන් දරුවන් ජාතික ජනබලවේගය කෙරෙහි විශ්වාසිත බලා මහා සාමියක් වගේ එකතු වෙන්න පටන් ගත්තා. ඒ කොච්චරද කියනවා නම් මං හිතන්නේ සතුරා බය වුණෙත් අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශවය බය වුණෙත් අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පරාජය නලල කෙටුවෙත් මේ කාන්තාවන්ගේ නැගී සිටීම කියලා අපි විශ්වාස කරනවා. ඔබගේ නැගී සිටීම තමයි එක පැත්තකින් ප්‍රතිවිරුද්ධ පාර්ශවය කලබලයට පත් කරා, අනිත් පැත්තෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පරාජය නලලේ කෙටුවා. හරිද? මේක තමයි ඇත්තම කතාව. නලලේ කෙටුවා. එනිසා තව කෙටි දවසයි තිබෙන්නේ. මේ ආරම්භ කරපු ගමන අතරමඳ නතර කරන්නේ නැතුව, ආරම්භ කරපු ගමන අතරමඳ අඩාල වෙන්න දෙන්නේ නැතුව, ආරම්භ කරපු ගමන කුඩා ජයග්‍රහණකින් කෙලවර කරන්නේ නැතුව, ආරම්භ කරපු ගමන විජයග්‍රහණකින් කෙලවර කරන්න අපි හැමදෙනාම එකතුදමු කියලා මං ඉල්ලා සිටිනවා. ඇයි? ඔබට අපට පැවරී තිබෙන්නේ එක කාර්යයක්, ඔබට අපට තිබෙන්නේ එක අරමුණක්. අපි නොදකපු අය වෙන්න පුළුවන්, අපි මුණ නොගැසුණු අය වෙන්න පුළුවන්, අපි බොහෝ දුරපළාත්වල ජීවත් වෙන අය වෙන්න පුළුවන්, අපි විවිධ වෘත්තීන් වල යෙදෙන අය වෙන්න පුළුවන්. හැබැයි අපි හැමදෙනාම එක අරමුණකට ගැට ගහලා තියෙනවා. ඒක තමයි නේද මුළු රටම එක මිටට ගැට ගහලා තියෙනවා. මෙතන ගැට ගහලා තියෙනවා. කුමක් වෙනුවෙන්ද? පොදු ජනයාගේ ජීවිතයත් විශේෂයෙන්ම අපේ රටේ පීඩාවට දුක්ඛදායී තත්ත්වයට පත් වී තිබෙන අපේ සහෝදරියගේ අම්මගේ දියණියගේ ජීවිතයත් මේට වඩා උසස් ජීවිතයක් බවට පත් කරන්න ඕන. අපි සැප්තැම්බර් 21 යනු මේ වැඩේ අවසානය නෙවෙයි. සැප්තැම්බර් 21 තමයි මේ වැඩේ අපි පටන් ගන්න දිනේ. අපි ඉතාමත් සැලසුම් සහගතව පියවරෙන් පියවර මේ රටේ ජනතාව වෙලී තිබෙන මේ දුගී තත්වයෙන්, මේ රටේ ජනතාව වෙලී තිබෙන මේ ඛේදවාචකයෙන්, රටක් හැටියට අපි ගිලී තිබෙන මේ අඳුරු අගාධයෙන් මුදවා ගැනීමේ වගකීම බාර ගන්න අපි සූදානම්. පියවරෙන් පියවර ගොඩක් තියෙනවා වැඩ කරන්න. හැබැයි ඒ ගොඩක් වැඩ කරන්න කලින් නේද අපිට හම්බ වෙන්නේ උරුලෑවා ගියපු පාරක්. හැමතැනම ගඳයි නේද? හැමතැනම පහුරු ගහලා, දකින තැන වසුරු හෙලලා අපිට හම්බ වෙන්නේ උරුලෑවා ගියපු පාරක් වගේ තැනක්. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආරම්භයේ සිටම ඇඟේ ගාගන්නේ නැතුව මතකද? පියවරෙන් පියවර මේක සුද්ධ කරනවා. පටන් ගන්න කොතනින්ද? එක
අපේ රට ඕනෑම රටක සමාජයක් පවතින්නේ නීති මතම නෙවී. හැබැයි නීති කඩා වැටෙනොත් සියල්ලම නැතු වෙනවා. මතක තියාගන්න. අපි දන්න සමාජයක ස්ථාවරභාවය සමාජයක මුළු පැවැත්ම රඳා පවතින්නේ නීති මතම නොවන බව අපි දන්නවා. නීති මත, රීතීන් මත, සම්ප්‍රදායන් මත, ඇදහිලි මත, විශ්වාසයන් මත තමයි ඒ මොහොතේ සමාජය පවතින්නේ. නීති ඒක විශාල වැඩ කොටසක් කරනවා. රීති ඒකත් ඒ කාර්යයට අනුබල දෙනවා. ඒ සමාජයේ ඒ මොහොතේ තිබෙන සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාසයන් සමාජයක් ඒකමතික භාවයට ගිනනවා. හැබැයි සම්ප්‍රදායන් ප්‍රමුඛ කරගෙන නෙවෙයි රටක් පවතින්නේ. රටක් පවතින්නේ නීතිය ප්‍රමුඛ කොටගෙන. අනිසියල්ල සාර්ථකුණ ප්‍රමාණවත් නැහැ නීතිය සාර්ථකුණු වී. ඔබගේ ආරක්ෂාව, ඔබගේ අයිතිවාසිකම් මේ සියල්ල නීතිය තුල ගැබ්බී තිබෙනවා. ඒ නිසා අපි පළමු කොටම නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව නිර්මාණය කරනවා. ළමා අපරාධ වැඩි වී තිබෙනවා. ස්ත්‍රී දූෂණයන් වැඩි වී තිබෙනවා. සමාජ අපරාධයන් වැඩි වී තිබෙනවා. මේක පටන් ගන්න තියෙන සම්ප්‍රදායන්ට බල කරලා නෙවෙයි. මේක පටන් ගන්න තියෙන විශ්වාසයන්ට බල කරලා නෙවෙයි. මේක පටන් ගන්න තිබෙන්නේ නීතිය කරෙහි පොදු ජනයාගේ විශ්වාසය අදලා. නීතියට මතක තියන සමාජික ස්ථවරභාවය හදනවා බියටයි ලැජ්ජාවටයි කියන කරුණු දෙකටම. එකක් බිය වෙන්න ඕන නීතියට. හැබැයි අපේ රටේ අද නීතියට බිය නැහැ. මහා පාස්කු ප්‍රහාරයන් සිදු කරලා ජනාධිපති පුටුවෙත් වාඩි වෙන්න පුළුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ? මහා මූල්‍ය අපරාධ කරලා පාර්ලිමේන්තුවෙත් ඉන්න පුළුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ? මහා කප්පම් අරගෙන පාර්ලිමේන්තු අමාත්‍ය දුර දරන්න පුළුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ? ඒ නිසා පළමු කොටම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැම දිනම නීතියේ ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙනවා. පණ දෙනවා. ඒක ඇතුළේ තමයි කුඩු, පාතාලය, අපරාධ මැඩ පැවැත්වීම ගැබ්බී තිබෙන්නේ නීතියට පණ දීම ඇතුළේ. නීතියට පණ දෙන්නේ නැතුව කුඩු නතර කරන්න බෑ. නීතියට පණ දෙන්නේ නැතුව අපරාධ නතර කරන්න බෑ. නීතියට පණ දෙන්නේ නැතුව පාතාලේ නතර කරන්න බෑ. අපි ඉතා හොඳින් දන්නවා අපේ රටේ 70 දශකයේ තිබුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නෙවෙයි. අපරාධකාරයත් වැඩේ කරන කෙනත් ඕනා, තුවක්කුවත් ඕනා, එයාම යන්න ඕනා. හැබැයි අද කොතනද තියෙන්නේ? අද හිරගෙදර ඉඳන් එළිය කුඩු විකුණන්න පුළුවන්. ඩුබායි ඉඳන් මෙහෙ ඝාතනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ මේ? සංවිධානාත්මක අපරාධ. හරිද? ඉස්සර තිබුණේ කේන්තියට, කෝපයකට, කුඩා වෛරයකට සෙද්දුණු අපරාධ. අද අපේ රට වෙලිලා තියෙන්නේ මොකද්ද? සංවිධානාත්මක අපරාධ කල්ලීන්ගේ ග්‍රහණයට අපේ රට පත් වී තිබෙනවා. අන්න ඒකේ ගොදුරු බවට තමයි ඔබගේ දරුවා පත් වී තිබෙන්නේ. ඒකේ ගොදුරු බවට තමයි ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී තිබෙන්නේ. ඒකේ ගොදුරු බවට තමයි ඔබගේ දරුවා මහත් බලාපොරොත්තු හදාගෙන ගොඩනගපු දරුවා කබ පෙර පෙර හොටු ගල ගල නේද වැනි වැනි ජීවත් වෙන්නේ. මඩ පවත්වන්නු නැද්ද? ඔය කවුරු බය වුණත්, කවුරු යටත් වුණත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වලා රටේ නීතිය සහ විධාන ආධිපත්‍යය තහවුරු කරනවා. දරුවෝ ගැන බිය නැති, දරුවන්ගේ අනාගතය ගැන බිය නැති සමාජයක් අපි ආරම්භෙදී හදනවා. ඒක අපි කරන්න ඕන. දෙවනුව, මම මේ දෙවනුව කියන්නේ මේ එකට යන වැඩ හොඳයි. හරිද? එකක් පිටුපස්සෙ එකක් නෙවෙයි. එක එක අංශවලින් දෙක දරුවන්ගේ අධ්‍යාපනයේ අපි දන්නව හොඳටම මේ අධ්‍යාපනය ගත්තොත් අපේ දුප්පත්භාවයේ රේඛාවයි අධ්‍යාපන රේඛාවයි එකට තියෙන්නේ. දුප්පත් නම් නූගත්, නූගත් නම් දුප්පත්.
අධ්‍යාපනයයි අපරාධය අතර සම්බන්ධයක් තියෙනවා. රිමාන්ඩ් භාරයට පත් වෙච්ච එකෙන් 85% අටේ පන්තියට යටින්ද 2020 කවුරුද? එන අපරාධය අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. දෙමව්පියන්ගේ දරුවන් පිළිබඳ බලාපොරොත්තුවයි බලාපොරොත්තු කඩවීමයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. දෙමව්පිය විශාල වේසදරන තමන්ගේ දරුවන්ට උගන්වන්න ඒක තමයි දරුවන්ගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව. හැබැයි අසාර්ථක වෙනවා දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. වෙලා නැද්ද? ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ සියල්ල දෙස කල්පනා කරපුවාම අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතාම තැන තමයි අධ්‍යාපනය. අපි පළමු කොටම මේ පාසල් අධ්‍යාපනයේ ඇති වී තිබෙන විෂමතාවය තුරන් කරනවා. අම්මලා පාන්දර නැගිටලා දරුවට ඇහැරවලා නේද කෑම හදලා නැවත නිදා ගන්න දරුවා ඇහැරවලා ඇහැරවන්නේ නැත්. ඇස් පියාගෙන ඉන්න දරුවගේ මූණ හොදලා ඇඳුම් අඳවලා මේ වෑන් එකට පටවන එක නතර කරනවා. වෑන් එකට නගිනව නෙමෙයි පටවනවා. ළමයන් නගින කොටත් නිදි, ඉස්කෝලෙන් බහින කොටත් නිදි, ආපහු ඉස්කෝලෙන් වෑන් එකට නගින කොටත් නිදි, ගෙදර ඇවිල්ලා බහින කොටත් නිදි. බලන්නකෝ වෑන් වල අපි දැකලා තියෙන පාසල් වෑන් ටික ළමයි නිදිනේ. මොන ජීවිතයක්ද? ඒ නිසා අපි මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන විෂමතාවය ඉවත් කොට සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාගත හැකි පාසලක් අපි නිර්මාණය කරනවා. ඕනෑම දරුවෙකුට යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 3යි. කිලෝමීටර් 3. ලෝක රටවල් එහෙම තමයි. දැන් ජපානය වගේ රටක් ගත්තොත් හදිසියාගේ පදිංචිය මාරුනොත් අලුතෙන් පදිංචි වෙන තැනට දරුවා දානවා. පදිංචිය මාරුනොත් අලුතෙන් පදිංචි වෙන තැනට දරුවා දානවා. එතනින් මාරුනොත් ඊළඟ යන ඉස්කෝල ඊළඟ පදිංචියට යන තැන දරුවා දානවා. අපේ පදිංචිය මාරු කරන දරුවා දාන්න නැත්ද? මම දන්නවා හම්බන්තොට පැත්තේ අය පදිංචිය මාරු කරනවා මාතරට දරුවා දාන්න. මොනරාගල පැත්තේ අය පදිංචිය මාරු කරන බදුල්ලට දරුවා දාන්න. හරිද? අර රටවල් වල වෙන්නේ පදිංචිය මාරු කරපුවාම ලැබෙන ඉස්කෝලට දරුවා දානවා. අපි ඉස්කෝලයක් හොයාගන්න පදිංචිය මාරු කරනවා. මොකද වෙලා තියෙන්නේ? එනිසා මතක තබා ගන්න මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන මේ විෂමතාවය තුරන් කරලා සෑම දරුවෙකුටම පහසුකම් සහිත පාසලක් ආසන්නෙම අපි නිර්මාණය කරනවා. දෙමව්පියන් මතත් දරුවා මතත් මේ පැට වී තිබෙන බරින් අපි නිදහස් කරගන්නවා. ඊළඟ මේ අධ්‍යාපනය ගමන් කරමින් තිබෙන ඒකරේඛීය පාර පළවෙනි පන්තියට බාර දෙනවා. සාමාන්‍ය පෙළ විභාග කරනවා. උසස් පෙළ මැක්ස් සයන්ස් කරනවා. විද්‍යා ගණිත කරනවා දොස්තර කරනවා. එකම පාරයි. කාගෙන් ඇහුවත් කියන්නේ මොකද්ද? මගේ දරුවා වෛද්‍යවරයෙක් කිරීම මගේ ඒකායන පරමාර්ථයයි. දොස්තර මහත්තයන් ඇහුවත් එහෙමයි. ඉරියදුරු මහත්තයන් ඇහුවත් එහෙමයි. සාමාන්‍ය පහුගිය කාලේ පළවෙනි පන්තියට ඇතුළත් වුණා 320,000. හැබැයි වෛද්‍ය පීඨර ගන්න 2000යි උපරිම. එතකොට 320,000යි 2000යි වැරදි. අපි 10 වසරින් තෝරනවා තේරීමේ විභාගයක් පවත්වනවා. ඒ තේරීමේ විභාගයෙන් පසුව එහි ලබා ගන්නා සමාර්ථයන් පන්ති භාර ගුරුතුමියගේ අදහස දරුවාගේ කැමැත්ත දෙමව්පියන්ගේ කැමැත්ත මත තව පැතුරුණු පාරවල් ගොඩක් තියෙනවා දරුවට ඉස්සරහට යන්න. දැන් අපි අධ්‍යාපනයේ තියෙන එකම පාර පළවෙනි පන්තිය ශිෂ්‍යත්ව විභාගේ 10 විභාගේ උසස් පෙළ ගණිත විද්‍යා දොස්තර ඉංජිනේරුවා ඕගෙන ප්‍රාර්ථනීය. අධ්‍යාපනය කියන්නේ ඒකරේඛීය පාරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ පැතුරුණු පාරවල් ගොඩක්. අපි යන්න 10 වසරෙන් පස්සේ දරුවන්ට තියෙන පැතුරුණු පාරවල් ගොඩක් යන්න අපි එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැහැ. අධ්‍යාපන ඉදිරි ගමනක් හෝ වෘත්තීයම මට්ටමින් ඉදිරි ගමනකට දොරට විවෘත කරන්නේ නැතුව හැම දරුවන් පාසලට එනවා. එයාට එක්ක අධ්‍යාපන පාරක් තියෙනවා ඉස්සරහට යන්න, එක්ක එයාට වෘත්තීයමේ පාරක් තියෙනවා ඉස්සරහට යන්න. එක දරුවෙක්වත් අත්තරින් නැති අධ්‍යාපන ක්‍රමයක් හදනවා. අද අපේ අම්මලා අක්කලා මුහුණ දී තිබෙන තමන්ගේ දරුවන් පිළිබඳ ඛේදවාචකය
අධ්‍යාපනයේ කොටස අපි එතන නිදහස් කරලා දෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා ආර්ථිකයේ පංගුව අධ්‍යාපනය එතන. ආර්ථිකයේ පංගුව ඒක විසඳන්නත් ඕන. අපි රටක් හැටියට ගත්ත දුප්පත්, අපි ආණ්ඩුවත් දුප්පත්, ජනතාවත් දුප්පත්. එහෙමනේ අපේ රට දුප්පත්, ණය ගවා ගන්න බැරි රටක්, බෙහෙත් ටික ගේන්න බැරි රටක්, බිත්තර ටික හදා ගන්න බැරි රටක් නේද? රට වටේ මුහුද තිබ්බ ලුණු ටික හදා ගන්න බැරි රටක්. රටක් හැටියට අපි දුප්පත්, ආණ්ඩුවක් හැටියට. ඇතර ආණ්ඩුවේ තත්ත්වය බැලුවොත් නේද, රටේ ජනතාවටත් වඩා ආණ්ඩුව දුප්පත්. ඔව්, පඩි ගවා ගන්න සල්ලි නැතුව වෙනවා, බඩු ගේන්න සල්ලි නැතුව වෙනවා, අධ්‍යාපන පාසුකම් දෙන්න සල්ලි නැති වෙනවා, වෙන් කරපු සල්ලි කපනවා, දුප්පත් ජනතාව. ඒ වගේම දුප්පත්, ඒ දුප්පත් වීමේ ඛේද වාචකය ඔබගේ ශරීරය මත හෙළලා තිනවා, ඔබගේ ජීවිතය මත හෙළලා තිනවා. ඔබ තමයි කුස්සියට ගියාට පස්සේ දුප්පත් භාවයේ ඉරණම ඔබට පෙන්නුම් කරන කුස්සියේදී. ඔබට කඩේට ගියපුවාම රටේ දුප්පත් භාවය පෙන්නුම් කරනවා කඩේට ගියපුවාම. එනිසා ඔබගේ ජීවිතයේ මේ වේදනාවන් ඇතුළේ තියෙන විශාලම පංගුව දුප්පත් භාවය. රටක් හැටියටත්, ආණ්ඩුවක් හැටියටත්, ජනතාවක් හැටියටත්. එනිසා අප පියවරෙන් පියවර පෙළගස්සලා තියෙනවා කොහොමද අපේ රට පෝසත් කරන්නේ. රට පෝසත් කරොත් ආණ්ඩුව පෝසත් වෙනවා, ආණ්ඩුවෙන් සේවාවන්ට කියනවා රට පෝසත් වෙනවා කියන්නේ ඒ රටේ ජනතාවත් පෝසත් වෙනවා. අපේ රටේ තියෙන විභවතාවයන් මහමුහුද කොහොමද අපි උපයෝග කරගන්නේ, අපේ රටේ පිහිටීම අපි කොහොමද උපයෝග කරගන්නේ, අපේ රටේ ස්වභාවික සම්පත් අපි කොහොමද උපයෝග කරගන්නේ, අපේ රටේ මානව සම්පත් අපි කොහොමද උපයෝග කරගන්නේ, අපේ රටේ තියෙන නේද විදේශ සම්බන්ධතාවයන් අපි කොහොමද උපයෝග කරගන්නේ. මේ සියල්ල උපයෝග කරන පියවරින් පියවර පියවරින් පියවර අපේ රට පෝසත් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්ම අපි හදලා තියෙනවා. පෝසත් රාජ්‍ය. හැබැයි මම කියන්නේ ඒක එක රැයෙන් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එනිසාද මේ ඛේදවාචකය ඔබට බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව විදේශගත ගෘහ සේවිකාවන් සඳහා යන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ගත්තොත් 2018 81000යි, 2019 80000යි. අපිට නම් 20-21 වැඩි ගණන් ගණනය කරන්න ඕනේ. 2022 ගත්තොත් 124000යි. නැවත මොකද වෙන්න පටන් ගත්තේ? නැවත මේ විදේශගත ගෘහ සේවිකාවන් සඳහා යන පංගුව වැඩි වෙමින් තිබෙනවා. ඇයි? දුප්පත්. දුප්පත්. ගැබිනි මව්වරුන්ට හරියමං ආහාර වේලක් නැහැ. ඇයි? දුප්පත්. එංගලන්තේ කරපු සමීක්ෂණයකින් ලංකාව තුළ වාර්තා වුණා පාසල් දරුවන්ගෙන් 8,10,000 සමන 8,100ක් නේ 8,00,000 නේ 40,00,000ක් ඉන්න ළමයිනේ 8,10,000 45,00,000ට ආසන්න දරුවන්ගෙන් 8,10,000ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලා වාර්තාවල පළ වුණා. දුප්පත්. ආණ්ඩුවේ එක ප්‍රතික්ෂේප කරනවා. ඒක වාර්තාවල පළ වුණා. කියන්නේ පාසල් දරුවා මන්දපෝෂණයෙන් පෙළෙනවා. ගැබිනි අම්මට හරියමං ආහාර වේලක් නැහැ. ඒ වගේම රැකියාව අවස්ථා විදේශගත වෙලා වෙලා තිනවා. ව්‍යාපාරය පටන් ගන්න සුද්‍ර මූල්‍ය ණය හිර වෙලා ජීවිතේ බිලි දෙන්න සිද්ධ වෙලා තිනවා. එනිසා මොකද්ද වෙලා තිබෙන්නේ? මේ ආර්ථිකයේ ඇති වී තිබෙන දුප්පත්භාවයේ ප්‍රධාන ගොදුරක් බවට ඔබපත් වී තිබෙනවා. අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ආර්ථිකය පෝසත් කරන්නම් ඔබගේ ජීවිතය නගා සිටින සැලසුමක් හදන්න. ඒකට ඉතාමත් ක්‍රමවත් වැඩපිළිවෙලක්. මම ඒක ගැන ගොඩක් කියන්නේ නැහැ. මොකද ඒක ගැන කියන්න ලොකුම කතාව තියෙන හෙට. මොකද හෙට වැඩපිළිවෙල දක්වනවා. අපි එතෙන්දී අපේ කතාව කියන්න මොකද්ද අපි කරන්න කියලා. අපි ගොඩ ගන්නවා. අපි ඒක ගොඩ නැගීමේ දිශාව, ගොඩ ගැනීමේ දිශාවට අපි යන්න ඕනකම තියෙනවා. හැබැයි ගොඩ ගන්නකම් අපි මොකද කරන්න ඕන? ජනතාවට ආහාර දෙන්න ඕන. ආර්ථිකය ගොඩ නැගලා ඒකේ ප්‍රතිලාභ ගලාගෙන එන තෙක් අපිට කියන්න බෑ අම්මට උයන් නැතු ඉන්න කියලා. අපිට කියන්න බෑ දරුවට උගන්නන්න නැතු ඉන්න කියලා. අපිට කියන්න බෑ වැඩිහිටියන්ට බෙහෙත් තරම් දෙන්න නැතු ඉන්න කියලා. එනිසා මොකද කරන්නේ?
ආරම්භයේදීම ආරම්භයේදීම ආහාර ගන්න අසමත් බෙහෙත් ගන්න අසමත් දරුවන්ට උගන්වන්න අසමත් එහෙම හැකියාවක් නැති පවුලක් ඉන්නවා නම් ඒ පවුලකට අවම රුපියල් 10000ක දීමනාවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ලබා දෙනවා අවම ගොඩක් අමාරු නම් ඒක 15000 දක්වා වැඩි වෙනවා හරිද 10000න් අපි පටන් ගන්නවා මොකද රට හදනකම් අපිට කියන්න බෑ නොකා හිටපල්ලා බෙහෙත් ගන්න හිටපල්ලා කියලා අපිට කියන්න බෑ ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ ආහාර අධ්‍යාපන සෞඛ්‍ය සඳහා යම් දීමනාවක් ලබා දෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවලස් කටයුතු කරනවා ඒ වගේම ආහාර අධ්‍යාපනයේ සෞඛ්‍ය මත හෙලා තිබෙන වැඩපතු මුළුමනින්ම අයින් කරනවා ලයිට් බිල ඉතා කෙටි කාලයක් ඇතුළත 3න් 1කින් අඩු කරන්න පුළුවන් 900 බිල 600ට බස්සන්න පුළුවන් 600 බිල 400ට බස්සන්න පුළුවන් 3000 බිල 2000ට බස්සන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත අපි සැලසුම් හදලා තියෙනවා තෙල් බිල අඩු කරන්න පුළුවන් හරි සැලසුමක් හදලා එනිසා මොකද කරන්නේ අපි ආර්ථිකය හදනකම් ආර්ථික හදලා ප්‍රතිලාභක ජනතාවට ගලාගෙන නැති අපි ජනතාව බලා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික සහන වැඩසටහනකුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩු ක්‍රියාත්මක කරනවා ඒක අපි හදලා තියෙනවා ඊට පස්සේ ගත්තොත් ඒ සේවාවන් පමණක් නෙවෙයි ඒ වගේ බද්දු විවත් කිරීම සඳහා පමණක්ම නෙවෙයි අපේ රටේ කාන්තාව ඇය යම් ඒ කියන්නේ දිනපතා එහෙට මෙහෙට යන වැඩ කරන රස්සාවක් වෙනුවට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පදනම අපි හදනවා අලුත් ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න හතර පහ දිනක එකතු වෙලා පොඩි ව්‍යාපාරයක් කරන්න ඒක 10ක් 15ක් එකතු වෙන දක්වා වර්ධනය කරගන්න ඒක 20ක් 30ක් දක්වා වර්ධනය කරගන්න ඒකට අවශ්‍ය වෙන සැලැස්ම අපි හදලා තියෙනවා අපි දන්නවා අපිට අලුත් ව්‍යවසායකයෙක් හදන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා මොනවද වැඩේ පටන් ගන්න සල්ලිනේ අපි මොකද කරන්නේ අපි පරීක්ෂාවට භාජනය කරනවා ඇය කරන්න යන වැඩේ මොකද්ද කියලා අපි කියන ඒ සඳහා ව්‍යාපෘති සලස්මක් හදලා දෙන්න මම මන්න මෙහෙම මල් වගාවක් කරන්න යනවා මේ වගේ මල් මම වගා කරන්න හදන්නේ ආරම්භයේදී මට ඉඩමක් බදු කුලියට ගන්න මෙච්චර මුදලක් අවශ්‍ය වෙයි පැලටික ගන්න මෙච්චර මුදලක් අවශ්‍ය වෙයි මට එළිය මෙච්චර මාකට් එකක් තියෙනවා පැලයක් මට මේ ගානට විකුණන්න පුළුවන් වෙයි මෙන්න මේ කාලයකට මට පැල මෙච්චර විකුණ ගන්න පුළුවන් මෙච්චර මට ආදායමක් උපයා ගන්න පුළුවන් කියලා ව්‍යාපෘති වාර්තාවක්. ඒතර මොකද කරන්නේ? විධිමත් ඒ පිළිබඳ අවබෝධය තියෙන කණ්ඩායමක් විසින් ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා බලනවා මේක සක්්‍යතාවෙන් යුතු ව්‍යාපෘති වාර්තාවක්ද? මේක හරියන වැඩක්ද? ඕක නෙවෙයි කියන්නේ. මේක හරියන වැඩක්ද? මේක නිකන් වැඩක් නැති වැඩක්ද? හරියන වැඩක්ද කියලා පරීක්ෂාවට භාජනය කරනවා. එතකොට සක්්‍යතාවෙන් යුතු ව්‍යාපෘති වාර්තාවක් ඔබ අතේ තියෙනවා මොකද කරන්නේ අන්නේ ව්‍යාපෘති වාර්තාව මත සමහර බැංකුවලට ආණ්ඩුව ඇප වෙලා ණය මුදල දෙනවා ඇප වෙන්නේ කවුද ආණ්ඩුව ඔබට දේපල ඇපයක් තියන්න අවශ්‍ය නැහැ ඔබ දීර්ඝ කාලයක් හොඳ ගනුදෙනුකරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ ඔබගේ ව්‍යාපෘතිය ආණ්ඩුව සක්්‍යතාවෙන් යුතු නම් ඒක ආණ්ඩුව ගැරන්ටි එකක් දෙනවා බැංකුවට ආණ්ඩුව ඇප වෙනවා ණය මුදල් නිදහස් කරන්න. හැබැයි ඒක අරන් ගිලා ව්‍යාපෘතිය වෙනුවට වෙන ඒවාට කරන්නත් බෑ. නිලධාරි මහත්තයෙක් ඉන්නවා පියවරෙන් පියවර පියවරෙන් පියවර ඒක අධීක්ෂණය කරන්න. අසාර්ථක වෙනවා නම් නැවත මැදිහත් වෙලා වෙනස් කරන්න. අර මුදල් ගත්ත කෙනා සියදිවි හානි කරගන්න තැනට නෙවෙයි. ඒකයි සිද්ධ වුනේ. කොච්චර තියෙනවද? බිම්මල් වගාව කොච්චර පටන් ගත්තද? ගාපු හට් තියෙනවා අද පිදුරුත් නැහැ නේද මොනවද? අර මේවනේ දාන්නේ මොකද? කොව් බතුත් නැහැ. හරිද? පටන් ගන්නකොට කොහොමද? මල් වගාව කොච්චර පටන් ගත්තද? නේද? දැන් නිකන් පෝච්චි තියෙනවා නැද්ද? මැෂින් වලින් මහන්ඩ කොච්චර පටන් ගත්තද? දැන් මැෂින් ටික තියෙනවා. හොඳට ගිහින් බලන්න. රස කැවිලි හදන්න කොච්චර පටන් ගත්තද ව්‍යාපෘති? දැන් තාච්චි ටික තියෙනවා ලිපකුත් එක්ක. නැත් මම දැකලා තියෙනවා කොච්චර ව්‍යාපෘති පටන් ගන්නවද පටන් ගන්නකොට ආසාවෙන් ප්‍රබෝධයෙන් සතුටින්
පාන්දරම් නැගිටලා නේද වැඩේ පටන් ගන්නවා. මාස නේද අවුරුද්දක් එකමාරක් කරන මුළු ව්‍යාපෘතියම එක්ක නතර වෙලා බැංකුවටත් ණය වෙලා ඉඩනුතුකස් සියලා රට යන්න බල කරනවා. අන්තිමට රට පටන් ගත්ත ව්‍යවසායිකාවක් වෙන්න කෙලවරුනේ ඩුබායි වලින්. හරි අපි යන්නේ එහෙම නෙවෙයි. ස්වයන් ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න අවශ්‍ය සහාය ආණ්ඩුවෙන් ලබා දෙනවා. ඔබ ආර්ථිකයේ ප්‍රධාන පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට පත් කරනවා. ඒකට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය, ඒකට අවශ්‍ය වෙන තාක්ෂණය, වෙළඳපොළ මඳිනම් ඒකට අවශ්‍ය වෙන වෙළඳපොළ හොයලා දෙන්නම්. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා අපේ රටේ වෙළඳපොළ කියන කුඩා වෙළඳපොළක් මිලියන 22යි. පොඩි මාකට් එකක්. කොච්චර කඩවල් තිබ්බත්, කොච්චර බියුටි සැලොන් තිබුණත්, කොච්චර මල් තවාන් තිබුණත් දවසකට බඩු ගන්න බඩු විකුණන්න එන්නේ 138යි. දවසකට ඉන්දියාවේ මිලියන 400යි. දවසකට අපේ 138යි. පොඩි මාකට් එකක්. මේ මාකට් එකට ව්‍යවසායකයෙක් ඇටට බිස්නස් නේද ව්‍යාපාරිකයෙක් ඇටට ගොඩනගන්න මේ මාකට් එක පොඩි. එනිසා අපි මෙතනින් එළිය මාකට් එකක් හොයලා දෙන්න ඕන. ඔයාලා දන්නවද අපේ කළුතර වාසනා බේකර්ස් නේද? වාසනා බේකර්ස් චෙන්නායි වල බේකරියක් දාලා හොඳයිනේ. හොඳ නැද්ද තමිල්නාඩු වල බේකරියක් දාන එක? හොඳයි. මාකට් එක එළියට ගෙනියන්න ඕන. එනිසා අපි විශේෂම අප්‍රිකානු කලාපී අලුතෙන් වෙළඳපොළක් ගොඩනැගීමෙන් තිබෙනවා. සමහර විට යුරෝපයට යන්න ආවේ මදි ක්වොලිටි එක මදි. ඒගොල්ල විශාල ලෙස ක්වොලිටි එක බලනවා. එතෙන්ටත් අපි වර්ධනය වෙමු. හැබැයි අපිට වේගෙන් ඉක්මනින් අල්ලගන්න පුළුවන් අප්‍රිකානු කලාපී මාකට් එක. අපි මොකද කරන්නේ? දැන් වෙළඳ තානාපති ප්‍රතිකාරයල පටන් අරගෙන දැන් ඒ වෙළඳපොළ හොයනවා. වෙළඳපොළ හොයලා න ව්‍යවසායිකාවන්ට කාන්තාවන්ට විල කියනවා මෙන්න මේම මාකට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කුඩා සමිතියක් හදාගන්න. අපි ප්‍රාග්ධනය දෙන්න ගමේ කට්ටිය එකතු වෙන්න මේ වැඩේ කරන්න මාකට් එකක් හදලා දෙන්න. ඒ කියන්නේ මේ ඉන්න කාන්තාව ආර්ථික ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත් කරගන්න, ව්‍යවසායිකාවක් බවට පත් කරගන්න, රට ගොඩනැගීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන කෙනෙක් බවට පත් කිරීම සඳහා සැලැස්මක් එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ බලය ලබා ගැනීම සඳහා සැලසුම් කරලා තිබෙන්නේ. එහෙනම් දරුවට දරුවගේ බර වලින් නිදහස් වෙන, ඒ මුළුමනින්ම ප්‍රේමයේ තියෙනවා, ආදරයේ තියෙනවා, බැඳීම තියෙනවා, රැකවරණයේ තියෙනවා. ඒත් බය අයින් වෙන්න ඕන. දරුවා කරේ තියෙන ආදරය තියෙනවා. දරුවා කරේ තියෙන බැඳීම තියෙනවා. දරුවා කරේ තියෙන අධ්‍යාත්මය තියෙනවා. හැබැයි දරුවා කරේ තියෙන බය අයින් වෙන්න ඕන. අන්නේ බය අයින් කරද්දී ජාතික ජන බලවේගය ආණ්ඩුව. දරුවට අධ්‍යාපනය සඳහා අම්මා තාත්තා මහන්සි වෙනවා. උදව් කරනවා. ඒක කරන්න හෙටත්. හැබැයි අධ්‍යාපනයේ විශාල බරක් අම්මට පටවලා තියෙනවා. අන්නේ බරෙන් අම්මා නිදහස් කරනවා. හැබැයි දරුවා බලා ගන්න, දරුවට උගන්නන්න මහන්සි වෙන්න. හැබැයි බර එළියට ගන්න ඕන. ඒ වගේම ආර්ථික පීඩාවේ බර විශාල පංගුවක් ඔබේ උරමසට පැටවී තිබෙනවා. ආර්ථික විශාල ක්‍රියාකාරකී ප්‍රතිලාභ ලැබෙන ආර්ථික කදලා ඔබගේ බර සැහැල්ලු බරක් බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් කරන්නම්. ඔබට සතුට තියෙන, විනෝදය තියෙන, මුහුණේ සිනාවක් තියෙන, මුහුණේ ලේපොද නේද මුහුණට ලේ ගලාගෙන එන එහෙම තියෙන්න එපා. දැන් නිකන් නේද වියලුණු මුහුණු තියෙන මෙහෙම වෙලා තෙතමනයක් නැති අපි හදන්න ඕන. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව අපි ඔබට ජීවිතයක් දෙන්නම් පුත්‍රයා. අපි නෙවෙයි, අපි ඔක්කොම එකතු වෙලා ඔබට අහිමි වී තිබෙන ජීවිතය නැවත අත්පත් කර ගැනීම සඳහා අපි ඔක්කොම එකට පොරබදමු. ඔබට ජීවිතේ මොනවද ඉතුරු වී තිබෙන්නේ? සියල්ල අහිමි වී තිබෙනවා. සතුට, විනෝදය, සමාජ වගකීම, සමාජ ගරුත්වයන් මේ සියල්ල අහිමි වී තිබෙනවා. සමාජ රැකවරණේ දරුවගෙන තියෙන නේද බලාපොරොත්තු මේ සියල්ල බිඳවට්ටව තිබෙනවා. එනිසා ඔබගේ ජීවිතයේ දිනපතා මෙරි මෙරි උපදිනවා. මේක ඇත්ත. දිනපතා කඳුළු බොනවා. දිනපතා වේදනාවෙන් ඉන්නවා. අන්නේ වේදනාවෙන් ඔබ නිදහස් කරගෙන අපි ඔක්කොම එකතු වෙලා ජීවිතයක් තියෙන ආණ්ඩුවක් හදමු. අන්න ඒ වෙනුවෙන් ඉතාමත් බර බැරෑරුම තීන්දුව ගන්න තියෙන්නේ මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. තව මාසයකටත් වඩා අඩු කාලයක් නේද? මෙච්චර දුක් විඳපු
නේද පීඩාවෙන් හිටපු ඔබ මේ මාසය මොකද්ද මේ මාසෙ හොඳට වැඩ කරපු මහන්සි වෙමු ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙන දීම සඳහා මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සැප්තැම්බර්